ධර්ම තක්ෂිනාවට වැඩනකොට වදාළ ගරුතේශකයාණන් වහන්සේ. පූච්චයපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයණන් වහන්සේ. අවසරයි ස්වාමීින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රාගජජන්තු දේවතා සද්ධම්මං මනිරාජසේ සුනන්තු සගමොක්කදන් ධම්ම සවනකාලුව අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලුව අයං බදන්තා නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතැස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ පතව්‍යා ඒකරජ්ජීනේ සගගස්ස ගමනීනෙවා. සබ්හ ලෝකාදිී පච්චේන සෝතාපත්ති පළංවරන්තිී ශ්‍රද්ධාවන්ත සත්පුරුස පිතුනේ අද දවසෙත් අපි හැමදනාම ජාතියේ නාලිකාව නෙත්තෙෆෙම් ගුවන් විදිලේ වට එක්කාස්ෝනේ තුල්ලෝම සනසා වදාල සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවනය කරගන්නටයි හිද අද දවසේ. ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්තුව ඇන්ගෙන කටයශුදු කරන්නේ නාවල පිටිය රුවන් පුර අංක හැට දෙක නිවසේ පදිංචි, G.KV විමලාමති මහත්මය ඇතුළ පින්ංගන්ත පිරිසත් එ වගේම. කැනඩාවේ ඔටාවා අගනුවර පදිංචි SMP ලසන්ති මහත්මය ඇතුළු පවුලේ පිංවන්ත පිරිසසාහ හෝකන්දර පදිංචි අනුර මාතරාරච්චි මහත්ම ඇතුළු පින්ගන්ත පිරිසත්. ඇමරිකාවේ ලාස්වේගාස් නුවරවාසය කරන සුමිත්‍රා කල්තුොට මහත්මයේ ඇතුළපින්වත්ත පිරිසයි. එහැමදනාටමත් අපි හැමදනාටමත් මේ ධර්මස්්‍රවන ධර්මදේශනාමේ පින බුදු පසේ බුදු මහරාත් මහෝොත්තමයාණන් වහන්සේ නිවී සැනසි පැමණ වැඩ වදාළ. උතු මමා මහ නිවම් පිණිසම හේතුවාසනාවේවා කියන පැතුමෙන් ධර්මස්ශ්‍රවනය කරත්වා කෙලපයාරාධනා කරනෝ. තිංහතුනේ තෘකා කරන්නේ දුනේ විශේෂ ගාතාවක් මේ ගාතාව ඔඇත්තු නොයෙක් විට ශ්‍රවනය කරලා ඇති අහල ඇති සාන්තිනායක සම්මා සම්බුදුරාණන් වහන්සේගේ බුද ශාසනය තුළ බුදුකෙනෙක් පහළවේම සමගන සාධනය කරගත හැකි සාස්සාට් කරගත හැකි උපදවාගත හැකි පැමිණන්න පුළන් විශේෂ ස්වභාාවයක්. ඒ ස්වභාවය වටිනා කියන භාවය ගැනයි සාන්තනායක සමාන් සම්බුදුරජණන් වහන්සි දේශනා කරන්න දිිදුන්නේ. පිංගතුනි සමහර තැන්වල අපට හිතාගන්න බැරි ජාතිශෙක්්ද වෙනවා. ඔඇත්තුන්ගේ ඉලක්කයේ ඉලක්ක ගතව සිත ධරමකාමී සිතිවිලිත් එක්ක ගැලපනේ නැතිනම් ඒ බොහෝ කාලයක් අහිත පිණිස අවඩ පිණිස පවතිනවා. සමහර පාර්ථනාතියනව පිංගතුනිි ඒව කරන්න හොදනෑ. සමහර සිතිවිිලි තියනව ඒවා උපදුවන්න හොදනෑ පිනවුනත් නපුරට හිට නවස්ථානැත්තේ නෑනෙ. යම් කෙනෙක් තමන්ගේ මේ රාගේයේ තියන තෘෂ්නාවේ තියන ස්වභාවයක් එෙක්ක කුසල සිතිවිලි මේ රාගයට කලවන් කරලා පාර්ථනා කොරෝතින් ඒ තුළෙ මහානු තුරත්තියන. අපි දන්නවා? මනුසලෝකවිතරක් නෙවෙේ දෙව්ලෝ පවස් සිද වෙනවා දෙවිදේවතාවෝ පවා තදාගතයනන් වහන්සේගේ ධරමේයට රාගයේ කලවන් කරපු ස්වභාව රාගයෙන් ගලපු ස්භාවේ ඔඇත්තුඔමේ නැත්තෙ පම් ගන්නදිලේ හරහාම ශ්‍රවණය කරලා තියෙනවා. එක තැනැත්තයක් පාර්තනා කරන්න දුන මහා පින්කමක් කරලා හැම පිරිමියෙක්ම මාකෙරෙහි කැමිතිවේවා මාකෙරෙහි උනුුවේවා. පෙද මේ මේ පාර්තනාවත් එෙක්ක සිද්ධ වනය මොකදද ඒ තැනැත්තියට හැම පිරිමියෙක්ම වශීභාවයට පත්වෙන්න ගත්තා. මේ හොඳ දෙයක් න වේනි පිංගතුන. සමහර වෙලාවට තමන් දෙස කවුරුත් බලන්න නෑ කියලා. තමන්ව වටිටිකමත්දීලා සලකාගන්න නෑ කියලා තමන්ගේ රූපය තමන්ගේ ස්වභාවය ගැන කලකිරීමට පත්තලා ඒ කලකරීච්ච හිතිංගුත්තව. පකං කරන්න ැරිකමක් නෑ ඒ පින්කංවල රහසේ කරන පාර්ථනා මෙවා සාධාරණයි විසාකා මහෝ පාසිකාව විශාල පිරිත්සක් සීල සමාධාන යුදිච්ච තැනකට ගිහිල්ලා තරුණ ගෙහනු දරුවන්ගේ විමසීම් කරන්න දුන ඇයි ඔය ඇත්තලා සිරි සමාදැන් වෙලා ඉන්න දැනුන් දෙන්න දුන අපි වයිසර නොගොස්. ඉක්මනින්ම ආවාහ විවා කටයුතු සිද කරගන්න සේතු හදාගැනීම සඳහා පින්කරගැනීමේ අර්ථයෙන් සේ සමාදන්වෙලා ඉන්න. හයට පස්සේ තරුණම පිරිසකින් විමිසීමක් කරන්න දනා ඇයි ඔබතුමියලා සේ සමාදන්වෙලා ඉන්නේ. දැනුන් දෙන් දෙ දුනක් කොළුඳලේ පිරිමි දරුවෙක් උපත ඒ පවුලේ ගෞරයට පත්වන හේතුවක් ස්්‍රවාමයගේ ගෞරයට පත්වන හේතුවක් වගේම අපි හැමදනාටම විශේෂ නම්බුවක්නෙ එනිසා දුලේ පිරිමිපතෙක් ැදීමේ බලාපොරොත්වයෙන් විවාහවෙච් චාපී සේ සමාදංගලා ඉන්න. එද මෙහෙම අන්තිම වයසක පිරිසකගනුත් විසාකාව විමිසී මක් කරන්න දුනා මව්වරුුණී ඇහි මේ සේ සමාදංගලා ඉන්නේ. තැනුන් දෙන්නේ දනාා මරණය මත්තේ දෙවුලෝ යම සඳහා මේක තම අපේ හිතේ ස්වභාවය මේක තම හැටි අපි නිතරම අපට නොලබිච්ච ජාති ගැන අපට එන්න තියෙන ජාති ගැන හිත හිතා කටය සම්පාධනය කිරීම මිනිස් ස්වභාවයක් මිනිස් සිරිතාක් හැබැයි. අපට ධර්මය සම්මුඛ වනාා අපි ධර්මංශරවනය කරනවා ලෝකාගුරු භාගතුන් වහන්සේෙත්තෙක්ක ඒ භාගතුන් වහසේ ධර්මයයක්තෙක්ක අපේ ජීවිතය ගලපාද්දිී මේවා පුෂ්ජාති. මෙවා වැඩකරන ජාති මෙවත් එෙක්ක සසර ගමනේ ගැලෙන්න්න පුළුවන්. එදෙන් මේ කතා ප්‍රවෘතිීයත්. සහෝදරුව දෙන්නෙක් ිටියා හ දෙදනාම බොහොම දක්ෂයි ගොවිතනට අතීතේ උක්හේනක් වගා කරන්න එ දුනාා. හෙදේ ඔක්කෙහෙනේ ස්වභාවනැත්තැ ක්ලීවල ස්භාවය දැනුවක් කරලා තියෙනවා.ඒවා අද වගේ මේ යන්ත්‍රෝට දාල හිර කරලා මිරිකන් අවශ්‍යනෑ කපපුහම පැණි වැක්කෙරෙනවා. හරියට හිතන්න පෙනහෙරේකින් වැැක්කෙරන වගේ එහෙමනැත්ත මීවදයක් පහළට අල්ල අද්දී වැැක්කරෙනවා වගේ පැණි වැැක්කෙරෙනවා එෙදෙ මේ දෙසහොයුරෝ විශාල උක්කෙහෙනක් කරගත්ත ගමනේ විටම් විට කෙතකවුරුටු ආරක්ෂා සංවිධානය සකස් කරමින් කෙතකොරුටු ආරක්ෂා කරන්න යන්නෙ දනා එද මේ උක්කෙහෙෙන පැහිලා උක්දනු දෙකක් කපාගත්තා තමාගේ සහෝදරයාට තමාටත් ඒ පැණි වැක්කරණෙ නිසා මූඩියයක් වගේ වෙලා ගත්තා. යම් භාජනයත්තියලා පැනිිවැක්කරෙන් නැතිවෙන්න. කෙලවර දෙක්කලවර වෙලා ගත්ත වෙලාන කරේතියානෙද්දී පසේ බුදුරජාණන් වහන්සේ නම සම්මුඛ වෙනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තිස්වයෙන් වැඩ ඉඳමින් තමයි මේ ගමනට එක් අහස වෙන්නේ මේ බුදශාසනයේ විශේෂයක් තියෙනවා.ඒ විශේෂය තමයි නිරෝධ සමාපත්තිසවය. රද සමාපත්ති සොයයේ කියලා හඳුන්න්න පිහතුන නිර්වාණය අරමුණු කරගෙන මේ ජීවිතයේ අරිහත්ඵල විමුක්තිය විමුක්ති රසයක් විදියට පරිහරණය කරනවා. අනාගාමි වෙච්ච උත්තමේට්ට ප්‍රාත් එච්ච උත්තමේට්ට බුදු පසේබුදු මහා රහතන් වහන්සේලා මේ නිරෝධ සමාපත්තියට සමවදනවා නිවන අරමුණු කරගන තමගත් ආහාරයේ ශක්ක්‍යතාවේ තමාගේ ආහාරය ශක්තිය තියන දිනහතත්ජීවත්වෙන්න්න. අපි කන ආහාරේ කබලිකාර ආහාරයඒ කබලිකාර ආහාරේ මිනිස් ජීවිතයක් දිනහතක් රැකීමේ ශක්තිය තියෙනවා. එති මේ දින හතේ උපරමේ සනිතුහන් කරගන මේ මහා රහතන් වහන්සේ ප්‍රථමධ්‍යානයෙන් දදුති අධ්‍යානයට දෘති අධ්‍යානයෙන් තෘති අධ්‍යානයට තෘති අධ්‍යානයෙන් චතුෘති අධ්‍යානයට පිළිවෙලින් අරිහත්ඵල විමුක්තිය සාධනය කරගන සාසාච් කරගන අරමුණු කරගන නිරෝ සමාපත්තියට සමයදනවා. අස්වාස ප්‍රශ්වාසනාවතිනවා ඇගහෙළවෙදෙ නෑ මහා අදිිෂ්ඨානිකීපයක්ත්තියනව අධිෂ්ඨානය තමයි ශ්‍රාවකේක් නන්තු ලෝකාගුරු භාගුතුන් වහන්සේ කතාකොරොත් ඇසේවා මහාන් සංගරත්නය කතාකොරොත් ඇසේවා මේයාදී අධිෂ්ඨාන කීපයක් පවත්තලා තමයි යාහුසේ අධ්‍යනලා දින හතකට වැඩියෙන් ආවසතියෙනවනම් කරුණු භෝමයක් පරිසා කරලා තමයි අධිෂ්ඨාන බලපවත්තලා සමවැදන්නේ. දිනහතකින් නැගී සිටින්න. හෙදි මේ ස්වභාව අතීත යඇත්තු දැක්ක නිසා බුද්ධ වන්දනාව සිදකරද්දී නිරෝධ සමාපත්තිතූ උට්ටහිත්වාවිය නිසින් අස්ස භගෝත වරහතුෝ සම්මා සම්බුද්ධස්ස. ඉමිනා පුප්පේන පූජයෙමි පූජයමී පූජයමිාදී වසයෙන්, මල් පූජාකරද්දී සැදැ ඇති උපාසික උපාසිකා පිරිස දැනුන්දුරනේ අනේ ස්වාමින වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගේී සිටිය අත්මය වැඩෙයින්නේ වහන්සේට මේ මල් පූජා කරමි පූජා කරමි පූජා කරමියාදී වසයෙන්. ඒ වාකි කියයමින් බුද්ධ වන්දන ස්සිධ කරා. එදවට අශ්වාස ප්‍රාසාසමකුත් නෑ ආහාරත්නෑ, තමන්ට කිසිදු හානියක් වෙන්නෙත්. ඒ කාලෙත් තුළ බාහිර උපක්‍රමයකින් සිවරවේයෝ කන්නෙ නෑ.ඒවගේ කවුරුහරි ගිනිතිබ්බත් ගිනිගන්න නෑ. ඒ කෙසඟක් විතරවත් තමන් සන්තෙක්කේ තින පාත්‍රවේවා සිවුරුවේවා. මිරිවැඩි සඟලක්කවා කිසිම දේකට හානියක් වෙන්නෙනෑ. එද මේවත් එක්ක ඔඇත්තු අහල ඇති අතීත කතාපවෘත්ති එක තැනකදී පසේ බුදුරජාණන් වහන්ේ නමක් නැත්තැම් මේ සංජීව මහාරහතන් වහන්සේලා. ගැන අහල ඇති මුගලන් ස්වාමින්න් වහන්සේගේ ටානන්ත්‍රය හොබෝපු සංජීය මහා රහතන් වහන්සේ නිරෝ සසාමාපත්වයට සමවදල හිටිය. මහා වනන්තරයක මිනිස්සු හිතවේ මේ රහතන් වහන්සේ ඉඳගෙනම අපවත්වෙලා කියලා. එතින්ගේ ඉදගනි නීරියව්වෙන් ගලවන්න උත්සාහවන්තුන්න එහෙම සරීරයට දරහෙත්තු කරලා ගිනි තිබ්බා. අලු ගොඩයි දින හතග්‍යාට පස්සේ මේ ස්වාවින් වහන්සේ අ අලු ගසාදාල නැගිත්තා. ජීවේ කියනවා ජීවිත නැවත ජීවිතය ලබාපු කෙනා සංජීව සංජීව කලහඳුන්නන්නෙ දුන සංජීව මහාරහතන් වහන්සේ. එතොට සංජීවය කියන්නේ නැවත ජීවිතය ලබාගත්ත උත්ත මෙයා නැවත ජීවිතය ලබාගත්ත උතුමා.මී නිරෝධ සමමාපත්්‍යයේ නැගේ සිටිීමමත් සමඟ වෙච්චදේ. එවගේම සාමාවතආදී පිරි සතීතයේ කුමාරකාවන් විදිහට මහා ජලක්‍රීඩාවකේදලා අවසන සේත තපින්න ගිනි ගොඩක් ගහ ගණ්ඩෙ දන. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්වයට සමවැදිලා. පස්සේ දැක්කේ බයිහිතුන අ තමාගේ මාලිගාවේ සිටු මාලිගාවේ දම් පලදන්නේ න. මේ ආරන් වහන්සේට අනතුරක් වුණා කියලා මේ ඉක්මනිින් වඩවඩා වැඩියෙන් ගිදර දාලා පුච්චන් උත්සාහවන්තුනා නමු ගිනිගත්තන. දේවගේ විපාකවාරත් අර පලවිනි පාර අත්තරත්දකින් ගිනි තිබ්බේ දෙවිනි පාර බයෙන් තැති අරගෙන කොහොම රරික්මලට පුච්චන්න ඕන පුච්චන්න්න ඕන කියලා. හි මේවත් එක්ක අපට ජීවිතයේ ගලපන්න ගොඩක් ජාති තියෙනවා. සමහර වෙලාවට අපිට අත්තරත්දක් එන්න පුළුවන්. යත්වරද්ද කිසිකනෙට්ට නොදැන එන්න සුද කරන්න ගිහිල්ලා කරම පතයක් පලවෙනි එක කරමයක්වෙන්නනෑ පැන් අර සීතලට ගිණි ගොඩක් ගහපයක. කරමයක් නෙවෙේනි ඒ අචේතනකයි. චේතනාවක් නෑ. මේ ආරීන් වහන්සේලා දවන්න ඕන පුච්චන්න ඕනෙ කියෙන චේතනාවක් නෑ. හැවයි දැක්කට පස්සේ චේතනා පහළ වුණ අපි දැක්කම නෑ මේ නිධාග නින්න භික්‍ෂූන් වහන්සේ නැත්තැම් පසේ බදුරජාණන් වහන්සේ ආරීන් වහන්සේට අපි අපරාධයක් කර දැන් සාක්ෂිතුරු කරන්න හොඳ නෑ කියලා. වඩ වඩා වැඩියෙන් එක් අහසු කරලා එ හය. බයෙන් උත්තව ගින්දර දැම්ම මෙ මේක අකුෂල වේගයක් වෙලා තමන් ගිනිගත්තා. ඉති මේවත් එක්ක මේ කරමයන් සිද්ද කරද්දි. සීරු මාරුවට කටයුතු සම්පාදනය කරන්න ඕන. ඉතින් මේ නිරෝධ සමාපත්තියට සමවදීමත් සමඟ දිනහතාක් මේ විදිහේ නිරාමිසසුවයක් ඉඳ ලහත්වනි දවසේ වහන්සේට අනිවාරයෙන් දානය අවශ්‍යයි. මහාරහතන් වහන්සේ නමට්ටබේවා. වගේම මහා උත්තමේට්ට වේවයි දින හතකට පස්සේ උණහන්සේට ආහාර නොලැබුුණෝත්තින් අනි වාරයෙන්ම ඒ රහතන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ පිළුණුවම් පානවාමයි. එනිසා මේ හත්තනි දවසේ විශේෂයෙන් බලලා අනි වාරයෙන් දානය ලැබෙන තැනකට තමයි උහන්සේ ලා පින්න පාති වඩින්නේ. එතවට අවිදන්නා සමහරවෙලාවට දානානිසංසය ලබා දෙවන්න සමර්ථ සැරවුත් මහාරහතන් වහන්සේ වේවාඒවගේ මුගලම් මහාරහතන් වහන්සේ වේවා. මෙ අදී මහාහරහතන් වහන්සේලා මිනිස්සුන් රණුකම් පාපිණිස දුප්පත් ඇත්වො ලඟට ගියපු කතාපරවෘත්තිෝ ඇත්වහල ඇති එක තැනකදී නකත් උස්සවය හනකත් උස්සවේ දවසේ. ඒ බිරිඳයි ස්වාමිපුත්‍රය බොහොම දුප්පත් ඒ දුප්පත් නිසාම නකත් උස්සවඩගේ නෑ අපි මහා පාපී ජීවිතයක් පෞකාර ජීවිතයක් ඒ පෞකාර ජීවිතයක් ගෙවන අපට මෙවැනි උස්සවලට වරම් නෑ අපියන් කුමරට කියලා ස්වාමිපුත්‍රයා උදෑසනම කුමරට ගියා සැරුත් මහා රහතන් වහන්සේ කුමර අසල දැහැට දෙස බලාගෙන ඉන්නවා. ඉතින් මේ හා ශ්‍රමණයණන් වහන්සේට නැත්තම් මේ ශ්‍රමණයාට දෙැහැටිවලෙන් ප්‍රෝජන ඇති කළ දෙැහැටි කපල දුන්නා. ඉතින් බිරිඳට කියලගේ අද ලෝකයේ පුරාවට නැත්තන් ජම්බුද්දීපයේ මුස්සවයක්නේ ඔස්සෙවේ නිසා මට බත්තිකක් වැඩියෙන්ගේන්න මේ මේ වෑංජන තිකක් වැඩියෙන් හදාගන රසට බත්වේල ගේන්නේ කියලා. හිදේ ආහාරවේල ගෙනවා හදාගන ගියා මේ ැරුත් මහා රහතන් වහන්සේ දැකලා තමන් කෙරහිම කලකිරිලා එපිඩපාත්තයට පූජාකරාමය ආහාරවේල. පිතුනි ඒ සාරිපුත්ත මහා රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදිලයි ඒ වෙලාවේ ඒස්ථානයට වැඩමවල තියන්නේ. එතකින් මේ තැනැත්තා දවාකාල අර කලාන්ත ගතිය නිසා ආහාරත් නැතිනිසා බිරිඳගේ උකුලේ නිදාගෙන හිටියේ නිදා නැහැරල බැලින්නම් මුළු කුමරමාර සීසාප මුළු කුමරම දිලිසෙනෝ. හොඳවට ඇස් පෙහල බැලුව මේ නිදි විකාරයක් නිසාද නැත්තැ නිදිභූතේ නිසාදම මේ සිෙදවෙන්නේ කළ නෑ ඇත්තටම දිලිසෙනව රත්තරම් පාටට. බරිඳටත් දැනුදුන්න ඔබත් බලන්න එට පස්සේ දැක්කා රත්තරම් පාටට දිලිසෙනෝ. විවර්ශණය කරද්දී දැක් අරත්තරම්. බලන්නකු මේ ආරින්න් වහන්සේට දම් පූජාකරීමේ අනිසංස මේ ජීවිතයේම අපට ලැබනාා කියලා මහා සිටුවරෙක්වෙන්න පින පාද ගත්තා. ඒකට හේතුව එ නිරෝධ සමාපත්වයට සමවදිච්ච උත්තමේ වලඳන දානයේ බොහොම බරසාර ඒ දානයේ විපාක ඒ දවසේම රැබෙනවා. මල්ලිකාවත්තේ විපාක පරි අරණය කර ලෝකාගරු භාග්‍යතුන් වහන්සේට අගල වගැත් පූජා කරලා සිනහපාලකර, ඒ අනිසන්සේ දාම කියන නිකං හිතපු කාන්තාවක් නිමල්ලිකා බිසව. මේ විදිහේ මේ අනිවාරයෙන්ම දානය ලැබෙන තැනකට උණහන්සේලා දින හතකට පස්සේ වඩිනවා මොක දහාර නැතුවනොත් පිරුණුවම් පාන්නම සිද්ධ වෙනවා. එනිසා ඒ දානය පූජා කරද්දී රහත් ජීවිත්‍යයක් ස්ථාවර කිරීමේ පින් විපාකවාර ඒ ජීවිතයම ලැබෙනවා. එද මේ පසේ බුදුරජාණන් වහන්සේ. නිරෝධ සමාපත්තියට සමවදිලායි විමාර්ශනය කරන්න එදනේ අද කාටද පහිට වෙන්න කියලා. එති මේ අයියි මල්ලි එක් හස්සලා කරපුක් එෙහේෙනත් ඒ එහෙනි උක්දන්ු දෙකක් කපාගන දෙපැත් දෙකලවර බැඳගන පැනිිවැක් කරේ නැතිවෙන්න යන ස්වභාවේ දකලා එරද බලයෙන් එතෙන්න්න පැමිණය. මෙිනිී කරන්න එදන මේ මහා ශ ්‍රේෂස්්ටේෙක්්නෙ අවි සසර පුරාමට ලොකු පින්කාන්කරේනෑ. ඒ නිසා අවුුවේ වේලි වේලී මහපළොවත් එෙක්ක ඔට්ටුවෙී ධඩිය වගුරු වගුරුවා ගෝතැම්බක් කටයුතුයි. දැම්මේ මහා ඉරිසිවරයෙක් අපිදදිිය තැන්පත්තලා ඉන්නවා. මං මගේ ආහාරකොට්ටහන්සේ පූජාකරන්න අවශ්‍යයි කියලා පූජකරා. එදි අර කටබැඳල තිබබේ කට ලෙහෙලා පාතරයට උපපැනී. ඇක්කරන්න සැලස්ව ස්වාමිනිමේ ලෝක ආග්‍ර රසයන් අතර එකත් තමයි මේ උක් පැනිිරසේ. මේ පැනිිරසේ වලඳන සේක්වහා පට අනුකම්පා පිණිස්ස. එතවට ඒ කාලෙ හරි සුන්දරය යුගයක්. ඇත්තමිනිහි කළ බලන්න මීට්ට වර්සවුරුදු හතලයකට පනාගට ඇත්ත වර්කා ගෙඩියක් ොච්චර සුවඳද. වැළ ගෙඩියක් කොච්චර සුවදද අන්නාස ගෙඩියක් කොච්චර සුවදද. එතකට යදරක දොරක මාලුවක් පින්න පරිප්පටිකක් වගේම අලටිකත් හැම්බෙද්දි කොච්චට සුවනැද දොඩං ගෙඩියක් ලෙලිය අරිද්දි හිති මේ මොනතරං ඒකේ සුවදක් පිට වෙලා යනවද අදේ මුකුත් නෑ. අද ළඟ ඉන්න කෙන දොඩං ගඩියක් කෑවත් අපට හොයාගන්න බෑ නාරං හොරෙන් කන්න බෑ දොඩං හොරෙන් කන්න බෑ කියලා අතීතය කතවත් තිබ දැන් හොඇත්තුොන්ට එහම සුවදක් වෙන ගන්න තිනෙන දූරියංගාවලින් පමණයි. ඒ අතීතය තරන් සුවදේ ස්වභාවය නෑපින්ටනේ. මෙන මේකත් එක්ක ආහාරය ඕෝජාව නැතිවෙලා ගිහිල්ලතින්න. ඒ සුවඳ නෑ කියන්නේ පලතුරක පළතුරු ෝජාව නැතිවීම මයි. එතවට අතීතයේ ඌක්ලීවල තිබබ පැණි පිරිල තිබ්බේ. ඒ කැපෙද්ද උද්ගහකපද්දි පැණි වැක්කරිච්ච ස්වභාවයක් සටන්වලා තියෙනවා අය උපක්‍රම කරලා යම්කිසිේ ආකාරය මැඩීමකට මිරිකීමකට ලක් කරලා පැනිිගන්නවශ්‍යන. මේ පසේ බුදුරජාණන් වහන්සේ වළඳලා අවසානයි තමන්ග වැඩිමහ සොහුරාගේ ආහාර කොට්ටාසේ උක්දන්ඩ පූජා කරන්න හිතුවා ඔහුත් ඒ පින අනුමෝදංවේ වී කියලා එකත් පූජා කරක්. එති මේක අරගනග හැමදනාට පින් පිණිස ගන්ධමාන පරවතය වාසය කරන පසේ බුදුරජාණන් වහන්සේලා සේලූම. භාගතුන් වහන්සේලාට පූජාකිරීම සඳහා පසේ බුදුරජාණන් වහන්සේලාට. එද එහෙම ක්‍රම තියෙනවා. අතීතියේ දවසක ධර්මාන්සෝක මහරජ්ජුරුවන්ට හිතුණ විශේෂ පූජාවක් කරන්න. වමසීමක් කරා මේ බුදසාසනය වැඩියම්ම දන්දුන්නේ කවුද කියලා. එටහස්සේ මේ දැළදුන්නා තුොලෝකාාගුරු භාගතුන් වහන්සේ ගේ ගරු පස්ථායක අනාත පිඩක සිරුතුමා කෝටි සය කෝටි සීයක පරිත්‍යාගයක් සිද්ධ කරන්න දනා දන් දුන්නා. එෙති මම දීප චක්කවර්තී රජ්ජුරු කෙනෙක් එ රජවෙච්ච මම මේ කෝටි සීය පාස් කරමින් යම් පූජාවක් කරන්න ඕන යම් දාානයක් දෙන්න ඕන කියලා නැත්තන්ගේ පරිත්‍යාග කරලා ජයගන් අවශ්‍යය කියල හිතුවා. හිතල හෙර විහාර අ සුහාරදාහක් නිර්මාණය කරමි මේ කටුවු සම්පාදනය කරා තමාගේ හිතවත් මාමාතවරයාගේ විමසීමක් කර මම කොච්චට දන්දී තියෙනවද. ස්වාමේනී අනූහාය කෝටි අයි දන්දී ලතින තව හාර කෝටිියත් දන්න්නේ නෝන තමන් රජවෙලා ඒ රාජ්්‍ය තුළ තමන්ට කියන ඔක්කොම බහණඩාගාරී හිස් කරන්න බෑ අයබඳු ලැබෙන විදිහට ලැබෙච්ච ජ්‍යාතිීවලින් අතරරික්තේන දෙන්න වශ්‍ය. මේ වයිසර ගිහිල්ල හිටියේ දෙන්න උත්සාහවන්ත වෙද්දී ඊළඟ යුවරජවුරු දෙන්න දුන්නේ නෑ ඉරි පස්සේ දැනුවක් කර ඇයිම. මගේ ආචඥාව මගේ ඉසුර රාජ මාලිගාපුරාවට පැතරෙන් නැත්තං මකද්දමන් කරන්නේ. හිට පස්සෙ දැනු දුන්න හා කමන්නෑ මම එක පිරිමාා ගන්නන් කියලා තමන්ට ලැබිච්ච රන්තැටි. උදෑසන දානයට රන්තැටිය ආහාර ලබෙදී රන්තැටිය මහා සංගරත්යට පූජා කරනවා දවල් ලැබෙද්දිත් මේ විදිහට අර කෝටි කෝටිසීයක පූජාවට සම්බන්ධවෙන්න උත්සාවාන්තුනා එකහැන රන් කහවුණු රම් පවුන් කෝටි සීය. ඔයඇත්තුොන්ට නිකං රුපියල් කෝටි සීය අදනවගේ නෙවෙයි. මේ රත්තරං පවුන් කෝටි සීයක් වේදමෙන් තමයි මේ කටවුත්ත සම්පාදනය කරන්න තිබ්බේ. බැරිවුණ. මේක දනගත්ත යුවරජවරු රිදී තැටියයක්ක් ලබලදුන රිදී තැටියක් යවදදී යකඩ තැටියක් ලබලදුන්න ඇති ඒවච්චව්වා ආහාරාරගෙන ස්වාමිනි මෙහිමයි මිහිමයි කියලා. අවසන විමසේමක් කර මේ රාජ්්‍යයේ කාගේ ඉසුරද තියෙන්නේ. අසෝක රජ්ජුරුවන්ට දරුදුරන්නා මහා රජ්ජුරණන ඔබගේ ඉසුර මගේ ඉසුරනෑ මගේ ඉසුර තියෙනවානම් මේ විදියට වෙන්න පැයි කියලා නැවත මට කඳලු වැැක්කෙරුණා. මහරජ්ජුරුණ ඇයි ඩන්නේ. නෑ මට මනුස්ස ලෝකයේ ස්වල්ප වෙලාවක් වෝ ජීවත් එන්න කැමැති. ප්‍රාත්නත්‍රය ආශ්‍රයේ නිස්ශ්‍රයේ බුදු බනත් එක් මිනිස් සාර්මභාවය පරිහරණය කරන්න කැමැති. ඒ කැමැත්ත ටිකෙන් ටික වියකීවයකී යනවා. මරණයට බියනෑ නමුත් මේ ජරාවේ ස්වභාවේ ගිලම්භාවේ ස්වභාවය හතුරන්ගේ ඉස්මුදනු උඩ ඇවිද ඇවිද. මහා බලසපපන්න හතුරෝ දෙකට මැදදෙන් කපාහෙළමින් මහා යුද වැදිච්ච. කෙනෙක් මූුණන් දිහා බලන්න අසමර්ථ මහා ඉසුරු බර නාගල හෝකටත් ආටඥා පැතිරෙන. මහා දක්ෂ ශ්‍රේෂ්ඨ රජ්ජුරු කෙනෙක් කොච්චර ජරාවෙන් අසරන කරලද. කොච්චර පීඩහවට පට් කරලාද තැන් තමාගේ ඉසුර කොහෙද තියන්නේ. තමාගේ ජාවය කොහෙද තියන්නේ. තමාගේ තේජෝ්‍යත භාවය කොහෙද තියන්නේ. මේ බුදුබන කොච්චර ඇත්තද ඒ භාගගතුන් වහන්සේගේ ධරමය මොන තරන් ස්ුවක්කාතද මේ බලන්න දැම් මගේ අතය තියෙන්නේ නෙල්ලිග දියත් පමණයි. මේක මම ආහාරයට ගන්න නෑමේ නෙල්ලි පලුවත් එප්පේ. එ නෙලි පලුව? කළුපග අමාත්‍යවරේට දැනුන්දුන්න හිතේසිී හිතවත් අමාත්‍යවරයට දැනුන්දුන්න ඔබගේ හිල්ල මහා සංගරත්නයට පූජා කරන්න ධර්මාසෝක මහරජ්ජුරෝ දැන් දුප්පත් අසරණයි මෙච්චරයි දානයයට දෙන්නේ මෙච්චරයි දැම් පූජා කරන තියෙන්නේ අනුකම්පා කරලා පිළිගන්නාසේක්වා කියලා දැනුන් දෙන්න. මේක තමයි සංස්කාරයන්ගේ ස්වභාවේ. මේක තමයි ලෝකයේ ස්වභාවේ. තමන්ඊට පස්සේ ලියු මක්ලි්වා ඒ ල මේ ධන්ත මුද්‍රත් තිබ ධන්ත මුද්‍රාකැනෙ දතින් හපල මේ මහා රජ්ජරුවන්ගේ දතින් හපළ මුද්‍රාවත් තිබ්බා යම් කෙනෙක් මගේ මරණයෙන් පස්සේ. මේ මුද්‍රාවල හෙලා මේ කටවුතු සම්පාදනය කරන්නේ මුද්‍රාව තිබ්බේ මේ ජම්බුද්ධීපයම මහා සංගරත්නයට පූජා කරනා රටයිති මහා සැංගරත්නයටයි මහා සංගරත්නයට අයිති රට. නැවත ලෙහාගන්න කැමිතන භාරගන්න කැමිතිනං, හාරකෝටටියක ධනපූජාවක් මං කෝටි සීයක පූජාවක් කරන්න බලාපොරොත් වනා. අට අනුවහායි කෝටිය අයි පූජා කරන්න ලැබුණේ තවකෝටි හතරක් පූජා කරන්න ඕන. ඒ ගෙවලා ඉදහස් කරගන්න රට නිදහස් කරගන්න ඉ කියල දැනුන් දුන්න. එතින් සමහර තැන්වල ඉසුර පැවැත්වාට මේ මහපොලොවයිති. මහපළොව භාරගත්ත, මහා රජවරු මේ ලංකාල් දීපය නවවාරයක් මහා සංගරත්නයට පූජා කළ තියෙන. මේ විදියට මේ සඟ සතු නැත්තම් මහා සංගරත්නයට මුළු ජනතාව මතීතය හිතපු පිරිස් මේ විදිහයට පූජා කරලා ඒවා ඉතින් අද දක්වාම සමහර වෙලාමට අපි අතීතයේ දැකගත්ත ජාති. අතීතේ අහන්ඩ ලැබච්ච ජාතිතත්්‍යක්කේ මහා සංගරත්නය සතු ඇත්තම් බුදශාසනය සතු එවට වෙච්ච විනාස අපි හැමදනාම දන්නවා. දක අරවගේ මහා රජවරුන්ට එවැනි විපත් සිද්ධ වෙනවානම් මේට විපතක්ෂේ දෙවවා කියන පුදුමයකුත් මේක තමයි සංස්කාරයන්ගේ හැට. ඉතින් අර ධර්මසෝක මහරජ්ජුරුවන්ගේ නෙල්ලි පලුව. භික්ෂූන් වහන්සේ රස්ථාන ගත වෙන්න දුන්නේ. එක ගලේ දාල ඇඹරුවා. අඹරන මහා කලගෙදයක් කරගන ඒ වතුරට අර ඇඹරුම කලවන් කරා කලවන් කරලා සේ ලූම භික්ෂූන් වහන්සේ ධර්මාශක මහරජ්ජුරාන පින් සිද්ධ වෙන්න වැළඳවා. මෙන්න බිහෙම සත්පුරෂ ක්‍රමයක් තියෙනවා. අර බිලාලපාදක සිරතුමාගේත් ආහාරය වෙන් කරගත්තේ හැම ආහාරයකට කලවන් කරලා ඒ විිලාලපාදක සිරතුමාට මහා ආනිසංස සම්පාදනය කළ දෙන්න මේ පසේබුදුර ජාණන් වහන්සේ අර උක් පැනිිපපුරූපු පාත්‍ර අරගෙන ගන්ධමාන පරෝතියට වැඩමන්්‍යෙදුණේ මේ සොහයරන් දෙදනට විශාල අනිසංසයක් සම්පාදනය කළ දෙන්න. ඒ ආනිසංසයේ සකසානු මොද වුණ තමාගේ සහෝරාට වැඩිමන් සොහෝරාට ගිහින් දැනුන්දුන්නා මම මගේ හේනට ගිය ඉති ඔබවෙන්නෝ හේනට ගමන් කිරීම කවර ප්‍රෝජනයන්ද. ගියානම් දන්නත් දෙහා ගේන්නේෙ පෑය ගෙනාවකිව්වා. ගෙනනල්ලා පසේ බුදුරජාණන් වහන්සේ නමට පූජහ කරා. මගේ පාතරයට පූජා කරා වැළඳවා. නැවත ඔබත් චැමැති වේවී ඔබ සතුටුවෙයි කියලා ඔබගේ කොටහත් ඒ පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා කියලා දැනුම්දුන්න. ඒ සමග වැඩිමල් සහෝදරයා. පාර්තනා කරා මට හැම පිනක්ම චේතෝ විමුක්තිය පිණිස ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත්ත ප්‍රනීත ධර්මා අවබෝධය පිණිස වේවා. හැබැ මල්ලි එහෙම පාර්ථනා කරේ නෑ මල්ලි පාර්ථනා කරේ බවබෝග සම්පත්තිය. මෙන මේකත් එක්ක නැවත බරණැස විපස්සේ කියන භාගතුන් වහන්සේ පහළ වනා එතනින් පස්ස මේ පිරිසදවලොව ගියා. බොහෝ කාලයක් පවාසය කරදදිී විපාසී භාගතුන් වහන්සේ පහල වුණ. ඒ පහලවීමත් සමග බඳුමති නුවර මේ ජේස්ට තැත්ත නැත්තැ මේ ගොයි මමාත්තුර දෙන්නකි වැඩිමස්සහරා සේන විදිහටත් කනිෂ්ට තැනැත්ත අපරාජිත විදිහටත් උපපත්වෙලාබේ සිදු කරන්නෙ දුණා. ඒ උපතත් සමග මහා දනස් කන්දේට උරුම වුණා ඉදිං ඉපස්සී භාගතුන් වහන්සේ දෙසටක් මිත්‍යා දෘච්චීන්ට ගරහ ගරහා වෙන වෙනම මෙන්න සමාධිය, මෙන්න චිතේ කාගරතාවේ, මෙන චිත වසීභාවේ, මෙන්න සතර සතිපක්්ටානුව, මෙන්න සතර ර්ධිපාදුව, මෙන්න සතර සම්ය ප්‍රධානුව මෙන්න පංචේන්ද්‍රය, මෙන්න පංච බල, මෙන සත බෝජ්ජංග, මෙන්න මාර්ගහංගට අදී වසයෙන්. දහම් මග නිවාම් මග වෙන වෙනම ඔසෝසවා. සත්්‍යයන්ට කියා දෙෙන ගමනේ. මේ වැඩිමමාන් සොහෝරත් බනහන්න සූදා නං වුණ ධර්මස්ශ්‍රමණය කරලා පැවිදිභාවේ ලබාගත්තා පැවිදිභාවේ ලබාගෙන හිතිම් මේ අපරාජතකය තමාගේ සොහුරාගේ කනිිෂ්ට සොහෝරාගෙන් උපස්ථාන ලබාගෙනඉන්න ගමනේ අරිහත්වේ සාසාත්් කරගත්ත. තමන්ට රාත්යෙන්න්න බැරිවුුණ ඇයි බැරිවුුණේ තංකරපු පාර්ථනාව නිසා. මේක සාංසාරික දුරලතාවේ වැරදි පාර්තනා කොළොෝත්තින් ඒ වැරදි පාර්ථනාවත් එක් අපේ ජීවිතයේ ඇදන දිසාාව අපට හිතාගන්න බෑ. අපේ හැම දෙනාම බුදශාසනය යාවට ගයාාට කටු සම්පාදනය කරන්න නරකයි හැම තැනම වැරදුනේ විමානුවත්තු පකරනය පුරාවට සටහංගලාතියෙන්නේ අපේ ගණන් නොගනැත්ත ජාති ගනන්ගත නෑ. ඉිසාරමහරජුරෝ එක තැනක ගොයි මහත්තෙක් ඒ ගොයි මහත්තෙක් වෙලා කුමර මැද්ද තමයි ිට්ටුව තමයි පන්සල තිබ්බෙ මඩ පිටින් ඒ සගසතු භූමිය ඇවදීම නිසා තමාගේ කකු දෙක පල්ලල ලුණු දැම්ම චිටහා චිටාහිති ිචිටි අනුකරනය පසවන්නේ දුණා මෙනි කලා බලන්න ඒවගේම තවත් කින්න පෙරේතය ලෝහෝතහඩුවක් පොරෝවගෙන ගිනි අරන් දුක් කිතිනවා. ස්වභහාාවමනී කරද්දී තමාගේ කෙතකොරුටු තිබ්බේ පන්සල පාමුල පන්සලූට ගල්තලාවෙ චෛත්‍යයයක් තිබ බෝධිය තිබ මනුස්සයෝ බෝධියයට දජ එල්ලන්නේ දනාා ඒක කොඩියක් හුළඟට කැඩෙලා පහලට වැටන ගමනේ මේ මනුන්ස සේෂයෑම් කටයුතු කරගෙන හිටියේ. අර තුලෝකාගුරු භාගතුන් වහන්සේ සන්තකයේ තිබ්බ ඒ වස්ටුව තමාගේ බිමිට වැටීමත් සමඟ තමන් පෙරවගත්තා. පෙරවගෙන ඒ කටවු සම්පාදනය කරද්ද තමන්ට ඒ රිදුනෑ සිසලසක් දැනෙන් නැති. තමන්ට බහසුවක් දැනෙන් නැති තමන් මහා වීර ක්‍රියාවක් කරහ කලා හිතෙන් නැති. සමහර ඇත්තු තතාගත යරන් වහන්සේගේසිරස කඩා බිඳ දමමින් නිඳහන් හොරකන් කරනවා. ඒගේම සවරු පළමින් උදර ප්‍රදේශයේ පළමින් පපු ප්‍රදේශයේ පළමින් දෙපා පළමින් ඒවගේ තැන්පත් කරපු වස්තු අතීතය මුතුම් මිත්තෝ සැදහැති සිතින් ආනිසංස බලාපොරොත්තුවෙෙන් ලෝකාගරු භාගතුන් වහන්සේ අරමුණු කරගන ධරමය අරමුණු කරගන මහාන්සංගරත්නි අරමුණු කරගන එවැනි විශේෂ විශේෂ පූජාවන් සිද් කරන්නේ දුනාා. ඒ පූජාවන්ත ලොබ බැන්දිී තමාර දෘෂ්ට මනුස්ව මේම හේතු හදනමේ පිළිමස්ස තිබ්බාම කාටුවත් ඇති ප්‍රෝජනයමකදද කවුරුහෝ ප්‍රෝජනයක් ගන්නවාන මැනවී කියලා විනාස කරනවා. ඒ විනාස කරද්දී තමන් බෞද්ධෙන් තමන් අබෞද්ධයද්ද ඒවා අදාලනේ ඔක්කොම වොහෝම කරද්දී ඒ ලාබයන් ගැන හිතෙ හිතා කරාටඒවගේ විපාකවර සම්පාදනය වෙද්දදි තමන්ට හිතාගන්න බෑ ඔ ධර්මය විකෘති කරමින් අතීතයේ මෙහෙම සිද්ධිති බෙන අතීතයේ තිබ්බි පින්ගතනි පුස්කොල පොත්තලනේ සටහන්දාන්න තිබ්බේ. එතින් මේ ට්‍රේසින් කපලා පොත් මුද්‍රණය කරලා ලස්සන පිටකවරය අදදාල මේ පොත මිච්චරයි කියලා මිලක්නීම කරලා ඒ පොට්ටික විකුණලා එකෙන් ලැබෙන ආදායම තමාගේ ගිනුම තරකරගන්න එහෙම කරමයක් අතීතිති බෙන අතේතේ තිබේ ගැට ගස් ලබ කීපයක් අරගෙන හැලියක දාලා නොපලදු තල්කොල ටිකක් අරගෙන ඒකත්තඒේ හැලියම දාලා තම්බලා සුදුවෙන්න ඔය තල්කොල්ල සුදුපාට කරගන්නන්නේ හෙමයි. එදැනින් පස්සේ පංනිදක් ඔොයාගෙන එකින් එක පේ නඇති අකුරු. ඕක කලුමැද්දහම තමයි අකුර පේන්නේ. ඇතිී හිතින් සලකාගන දැම් මේකුරුණණ ලියවුණේ මේකරුණ ලියවුණේ කියලා බොහොම අමාරුවෙන්. අකුරු අමුණ අමන ඒ තල්පත්තිරුවල, දන්න කියන ධර්මය ලියනවා. කොච්චර සාවධානය ඇද, කොච්චර පරිසන් ඇද කොච්චර පිළිවෙලකට ඒ කටව සම්පාධනය කරන්න ඇදද. ඒතුළ බලාපරත්තය නෑනක විගුණලාමන් ලාභගන්න ඕන මෙහෙම මෙිහෙම කියලා එහෙම සිතිවිලි නෑ. ප්‍රනීත කුසලච්චන්දයෙන්ම ධර්ම පුස්තකයක් මුද්‍රණය කරේ නිර්මාණයකිරීම පින පමණයිීමමට අවශ්‍යය කියන. සත්භාවෙන් චේතනාවෙන් තමයි අතීතේ ඒ කටයුතු සිද්ධකරේ. ඒ නිසා ඒ ධරම මේ නිවැරදිී, ඒ දරම මේ පිරිසදුයි, ඒ ධරමය සුපිරිස දුයි. අද වගේ කිලිටි වෙලා නෑ. එදේ එනිසා මේ දහරමය විකුණගන ජීවත්ව නැඇත්තෝ. බුදුරජාණන් වහන්සේ විකුණගෙන ජීවත්ව නැත්තු. මහා සංගරත්නී විකුණ ජීවත්ව නැත්තු. එදම් වත පිළිවතක් කරලා ගත්තට අකපනෑ. සාන්තනායක සම්මා සම්බදුරජාණන් වහන්සේට යමක් පූජහ කරනවා. ආහාර පූජා කරනව කියමු. එේ ආහාර එතනති බොත් නැති නැති සත්තු බෝ වෙලා මීියෝ මියොන්ට තේරෙන් නෑන ඔව පූසන්ට තේරෙන්න්නේෙත් නෑ මේවා. ඒ පිළිම කිලිති කරනවා. එතවට ඒවා ගොඩගෙහිලා ඒ අපි බලාපොරොත්්‍යයන පූජනීයේ ස්ථාන විනාසත්වයට පත්වෙනවා. එනිසසා ඒව අස්පස් කරන්න ඕන. යස්පස් කිරීමේ පිළිවල පිටකගේ සටහන් වෙලා තියෙනවා ලෝකාගරු භාගතුන් වහන්සේට යමක් පූජා කරලා තියෙනවනන්. එ බුද්ධ වතකරන බුද්ධ වත කියල වෙනම වතත් තියෙනවා. එළ මිච්ච භික්ෂූන් වහන්සේලා එත් තතාාගතයනන් වහන්සේගේ බුද්ධමන්දරයේ මකුළදා කල්ලා සුද්ධ පරිත්‍ර කරලා පානීයේ පරිභෝජනයේ පැන්තැම්පත් කල පාපිසි ගසා දාලා හැමදලා, සියලූ පවිත්‍ර කටු සම්පාර්ධනය කළ බුදුගේ පහන්දල්ලලා සුන්ඳ දුන්දල්ලොලා වත් පිළිවෙත් කරන එක තමයි බුද්ධවත. එ බුද්ධ වතකරන භික්‍ෂූන් වහන්සේට කැපයි. තැන් මහන්සෑයට වේවා දළදා වහන්සේට වේවා ජෛසිරිමය බෝධීන් වහන්සට වේවා යමක් පූජා කරද්දී ඒ චෛත්‍ය වතකරන මාලිගාය වතකරන බෝධය වතකරන පිරිසට බුද්ධ වතකරන පිරිසට එක කැපයි කියලා ධර්ම සඳහන් වෙනවා එදි එහෙම කෙනෙක් නැතිනම්. වතගරන්නේ ස්වාමින්න් වහන්සලාට ඒව කැපයි. ඇදි එහෙම කෙනෙක් නැතිනම්. වත පිළිවතක් කරන්න කෙනෙක් හිටියේ නැත්තං. ඒ මුොහොතේ ැන් ස්තිරවත තියනවා නියම වෙච්ච වතත්වයෙන නියම වෙච්ච වතභාර ඇත්තුන්ට ඒව කැපයි. එහෙම නැතිනම් ඉස්තිරවතක් නැතිනම් වත් පිළිවෙ කරන ගිහි කෙනෙක් ටවල් එක කැපයි. ඉති ගිහි කෙනෙක් වත් පිළිවෙක් කරන්න නැතින. දැක්ඒ තමන් දැකලා තතාගතයන් වහන්සේ ලඟ සබන්්ටිකක් පූජා කරලා තියෙනවනන් කිරිපිටිටික්් පූජා කරලා තියෙනවනං. ඒේවා ඒ සුද් පවිත්‍ර කරන්නේ මල් අන්සන හෝදන්න ගන්නේ මැනවි අතරික්තනං ඒව දින පැනගෙන යනවනන් තොලෝක ගුරු භාගතුන් වහන්සේ බුද්ධමන්ද්‍රය අතුවතු ගාල වත පෙිවතක් කරලා ගත්තට වැරද්දක්නෑ විසි කරන බුද්ධ පූජාව නිකම්ම ගිහිල්ලා ගිලදා නැතුව කන් නැතුව ඒකේ බුද්ධබන්දරී අතුපතු ගාලා ය වතත් පිළිවොතක් කරලා බුදුන් සතුදේ ගන්න කැපයි කියලා ධර්මීය සටහන් වෙලා තියනවා. එනිසා භික්‍ෂූන් වහන්සේ නමක්ක වෝද අපවත් වනාට පස්සේ.ඒවස්තුවසාංගෙක වෙනවා දැන් හිතාන්න භික්‍ෂූන් වහන්සේ ම කින්නවා. එ භික්‍ෂූන් වහන්සේ වයසයි එ භික්ෂූන් වහන්සේ අපවත් වෙනවා. එපත්තු නාමේ සමස්තයන් සංගික භාවයට පත්වෙනවා. ඉබේමසාංගෙක වෙන දැන් ඔයඇත් වනන් සමාරජාතිය. ම භික්ු සංගස දේමං කියලාන සංගික කරන්නේ දේමය කියලා. නමුත් අර භික්ෂූන් වහන්සේ නමත් අපවත් එච්චකමයි සමස්ථය මේ භික්ෂුව සන්තකතින සමස්ත්‍ර ජාති ගරු ලගු භාණන්්ඩ සයාල සංගික වෙනවා. ඒසාංගිකත්ය අප ලෝකනය කරළ උපස්ථයක භික්ෂුවට දියවුතුතිී. උපස්ථතාාවයි භික්ෂුවක් නැත්ත උපස්ථාන කරපු ගිහි කෙනාටත් දෙන්න කැපයි. සමහර ඇත්තු මේමට සංගසත ජාතිය උඹලට දෙන්න බෑ කියලා තමන් හොදටම ගන්න. මේ විදිහේ එද මේවා කියන්නේ සහර ඇත්තු දන්නෙනෙ. අපි දන්නවා දළදාගම වේවා මේ අපි ඉන්න ප්‍රදේශවල වේවා දළදාමාලිගාවට මනුස්්‍යයෝ පූජාකරපු ඉඩකඩන් තියනවා. ඒ ඉඩකඩන් එ මිනිස්සු පරිහරණය කරනවා වැරද්දක් නෑ ඒවා විනාශයෝලාෑයනවාට වැඩිය සම්රක්ෂණැවීම මැනවී. පරිහරණය වීම මැනවී. හැබැයි ඇත්ති හිතනවා එ නායක කාරකාදීන්ට මේවා අමතකායි මේවට දෑ ඇගිලි ගහන් නෑ මෙහිමයි කියලා. වැරැද්ද තමන් සංඝයග දෙයක් පරිහරණය කරනවා නම්. එක ලාබේ දසමෝභාගෝ කියලා ත්‍රිපිටකේ මේවා සමහර වෙලාවටුව ඇතු දන්නේ නෑ. විනේ පිටිකේ මේවා බොහොම ලස්සනට ලෙහෙලා තියෙනවාසාංගික බිමක හැදිච්ච ගහත් සසාංගිකයි. පොල් ගහක් නෑ පොල්ගහ ගෙඩියස් සංගිකයි. හිදේ ගෙඩියක් අනුගේ ඉඩමකට වැටිලා ඒ ගෙදිය පැළෙවෙලා ලොකු ගහක් හැදුනුත්තේම ඒ පොල්ගහය ආදායමෙන් දසමූ භාගෝ කියලා හඳනනවා ගෙඩි දහයක් ඇඩුවත් එකක් සංගයට දෙන්න ඕන. ඇති ඔයි විධීර්තමයි බෙදල යන්නේ ඉතින් සංගික ආරාමයක ගිහිකෙනෙක් යම් ජාතියක් වපුරලා කටු සම්පාදනය කරොත් ඒකනුවත් දහයින් කොටසක් හහාංරාත්යට ලැබේ නෝන. ඔයත්තුවන්ගේ මස් රාත්තලම නෙවේ විනේ පිටික ඉල්ලලා තියන්නේ. සොච්චහන් කොටසක් පුංච කොටසක්. ඒ කොටස දෙනක වටේ නැද්ද සසර සුවපත් කරගන්න තමන් ලක්ෂයක් ගත්තොත් එහෙම දසමෝබාගෝ නැත්තයෙන් කොටස් දහයකට පෙදල දහයි එකක් නෙදන්න තින්නේ සම්පූර්ණ ලාබය ලක්ෂයයක් ගත්තොත් එක දහ දහත්දීම හැරද ඒ නොදුන්හම මොකක් දෙකෙන් නිර්මාණය වෙන්නේ යකුසල වේග තවන්ගේම අවරු සීය ආත්මය නෙවේ අවුරු දහස් ගනන් දස දහස් ගනන් පෝටි ගනන් පෝටි ප්‍රකෝටි ආසංකීය ගනන් ඔඇත්තු දුකට හෙළහලා සතුට සිනාව මොකුත්න මුහුණිතියන්න ඇතුව දුක සන්තාපය වේදනාව කටුක බව පීඩා බව ඇතිකරෝමීින් පහා දුක් විින්ධනය කරන් වෙනවා. නිසා පංගුත්න අපට කමන්න ඒ දළදාමාලිගාවට ඇති තරම්වස්තු ඇති මහසෑයට ඇති තරම් වස්තු ඇති ජයබෝධියයට ඇති තරම් වස්තු ඇති. එ එහි තිබුණාවත්. හැබැයි අපේ ජීවිත අපි සුරක්ෂිත කරගන්න ඕනෑ අපේ ජීවිත අපි සරක්ෂණය කරගන්න ඕනෑ අනාගත බුද්ධවංස දේශනාව තුළ අනාගතයේ මෛත්‍රීය. සාාන්තනයක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේ දකින්න ඇති හේතුයි හටතේ බුදුන් සතු ජාති හරිසිලෙස පරිහරණය කරපු ඇත්තු ධරමේ සතු ජාති හරිසිලෙස පරිහරණය කරපු ඇත්තු මහා සංගරත්නය සතු ජාති පරිසිලෙස පරිහරණය කරපු ඇත්තෝ අනාගිතයේ පහළ වන ඒහෙ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න එතවට පැත්තු දඹදිව ලක්ෂ ගනාම් වියදං කළලා යනවා. සමහර වෙලාවට පොඇත්තු අනි පැත්තෙන් ගුඩා පින්කරනවා. හැදවට මේ භාග්‍යතුන් වහන්සේලා ළඟට නැත්තන් අපේ ජීවිතේ කොච්චරද කොපමනද කොයි වේගයකින් කොයි දිසාාවට කොයි විදයකින් ගමන් කරඇදකලා අපිදන්නෙ නෑ. හැබැයි ඔඇත්තු දම්මදව යන්න සල්ලි එක්කාව කොරන්නා වගේ යම් ගෙනුමක් හදල දුන්නොත් පෛත්‍රයේ බුදුරජාණන් වහන්සේ දකින්න මෙච්චර ගෙවන්න ඕන කියලා ඔොඇත්තු එක් අහු කරාවේ. එකතු කරරය එකුතු කරකර සූදානංවෙේහිි. ඉදි එහෙම සූදානමක් නෑ මෙතන තියෙන්නේ එ මෛත්‍රී බුදුරජණනා දකින්න අල්ල සද්දීල දකගන්න බෑ පාර්ථනා කරලා දැකගන්න බෑ.ඒ වගේම යම්ම යම්ම කටු සම්පාධනය කරලා එහෙම කරමයක් නෑ දැකගන්න. දැකගන්න තියන ක්‍රමේ තමයි ත්‍රිපිටකේ තියන ආනාගතවංස දේශනාවතුල මේ ඇත්තු මෛත්‍රී බුදුරජ යණන් වවාන්ස දකිනවා. මේඇත්තෝ ඒ මෛත්‍රයේ බුදුරජණනුස්ස දකිින් නෑ කියලා. ඒ දකි නෑ කියන හේතු අපි හිතින් අයින් කරන්න ඕන දකිනවා කෙන හේතු අපි හිතට එක් හසු කරගන්න ඕන. එති මේ විදිහේ සමහරවෙලාවට අපි කරන පාර්ථනා, අපිට මොනතරන් අනතුරු නිර්මාණය කරනවා අද. අපි හිතන හිතවිලි මොනතරන් අනතුරු නිර්මාණය කරනවා අද. ඔයත්තුන්ට සමහර වෙලාවට ඒ කටවු සම්පාධනය ක රද්ධි හාමුදුරුරෘත් එක්ක නඩු කියනවා ඉඩකඩන් සම්බන්ධයෙන් ඒ වගේම යම් හොරවැඩ සිද්ධ කරනවා එ ධනය සම්බන්ධයෙන් මේවත්තක තමන් ජයගත්තා තමන්ට ජයහිමිවුනා කළ හිතුනාට ඇත්තටම කවුද ජයගත්තේ. මිනි මේ කාරණ අපි විවේකිව මොහොතක් කල්පනා කරන්න ඕන. ඒකට හේතුවත්තිෙනවා තමන්ට ගැන පෙද්ද. කාශ්ප මහාරාතන් වහන්සේගේ ශිෂ්‍යෝ දෙනමක් හිටිය. එක ශේක්ෂය බොහොම කම්මැලි ප්‍රශේෂයන් වතුර ටිකක් උුණු කරන්න එනෙ දහැටකූරක් දෙන්නේෙ නෑ. ඒ කාශ්්‍රප මහාරතන් වහන්සේ සිවරක් කෝදා නනෙ. තව උපස්ථයික කිටියා ඒපස්ථයක භික්ෂූන් අහන්ස බොව දක්ෂයි වතුර ටික වුණු කරලා සයාල සම්පාධනය කර අද්දිී හොරාන්ට බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා. දැනුන් දෙනවා. සාමේනි පැම් පහස්වවෙෙන කාලය හරි. ඉදිින් උනුවත්තර වුණු වෙලා සියල්ල අර මහා රහතන් වහන්සේ ආවරජනා ප්‍රතිපද්ධ අනාගත නුවනක්නෙ තියෙන්නේ. දි හැමතිස්සේම දැන්හිතන්න. ලක්සණ සාත්‍රය තුළ මනුසේ කඇවිදිද්දි මනුස්යාගේ විළුඹන වදින්නේ ඇඟිලිවරණම් වදින්නේ කකුල පැත්තරනන් තේවෙන්නේ කකුල පූර්ණවශයෙන් තියෙනවන්. මේ තියන ලුම්බඇැදලගොත් අහවාල් චරිත පැත්ත තිබොත් හහාල් චරිත ඇගිලිවාරෙන් පස් ඇවිස්සුනොත් හවා චරිතයේ කියලා ඔයිදිවට චරිත තියනවා. ඉති මේ නුවනැති පිරිස් මේ වදන්නවා ඇහි බැම මෙහෙම තිබ්බොත් මෙහෙමයින් චරිත තොල පල්ලා අලල මෙහෙමනං උදරේ මෙහමනං ඇවිධන ගමනේ දරුවක් ලැබෙන ස්ත්‍රයාාවක්ගේ උදරේ පීරනල යෙන මෙහෙමයි දරු නැති ස්ත්‍රයාාවන්ගේ උදරේ මෙහෙමයි කියලා ඒ දකින ස්වභහවයක්ත් එක්ක කියන්න පුළුව. හ කෙතන් ඕක දැනගත්ත කියලා එනේ එනකට්‍යයන්ගේ අඩියතයෙන් අඩි දිහායි විළුම්බද වැදුනේ ඇගිලිවර්ද වැරදුනේ එවනත්තයාගේ බඩේ හැඩේ කොහොද යගේ දෙබබ කොමද පිහිටීම යගේ නලලයේ ස්වභාවය කොමද කියලා ඕක ගනන් හදහදායි නැපින් එක විකාරැ පිස්වක්. මෙනි මේ වගේ රහතන් වහන්සේලා දකින දකින කෙනගේ මැජික් බලනවාගේ මෙයාගේ චරිත කොහමද මෙයාගේ චරිත කොමද කිය බල නෙනේ. ප්‍ර්නයක් ගැටලුවක් මතු විච්ච තන දයාාවර්ජන කළලා දැක ගන්නවා. ඔඇත්තු නැත්තයින් හිතන්නේ මටෙම ඔය අරිත්වය තිබොත් මටේ නවුවන තිබොත් මම කොරෝණාවලටඒ බෙහෙත් අදාගන්නම් මෙහෙම කරන්න ඇමෙරිකාවත් දනගසන්නන් ඔොහම හිතාාව ඒවා වෙන් නෑපින්තුන. ්‍යධ්‍යාත්මික ලෝකයේ වෙනස්. ඔයත් විතානින්නා මෙහෙම මෙහෙම මංකරන්න කියලා. ඔය බූමිය ඔය ඇන්ගේ ඔය හිතට ඒවා ආඩම්බරජාති වනාට හරම කර්ම පලය දන්න දැහිතන්න මහා නියගයක්ත්වයෙන. එ නියගේදී ඔයත් එතන මට එරදිත් තියෙනනම් ම වසෝන පැත්තම තෙමිලක් මුරු අසක් දන්නකිල පඟතුනේ. ඔයඒක වැස්සකද චූටිකූමි පැටවුගේ මොන ලක්ෂ සංකයාත සත්තු ගොඩක් මැරෙනවද. එත්තු සමාහරැත්තු දන්න වැස්ස වහින සෝදාන. ඉතින් ඒ සත්තු ඔක්කුොම ස්වභාවේ බැරණට කමන් නෑ නමුත්. බදුරජාණන් වහන්සේ මුගලා මහා රහතන් වහන්සේට දැනදන්නේ අරුත් ලෝකයට සත්තු මාරු කරදදේ සතුන්ගේ චත්ත සන්ටාපය අපේ උදරේවනුවෙන් වෙන්න පා කියලා. එනිසා ආධ්‍යාත්මික ලෝකයේ ඒ උන්හන්සේ ලාගේ හැසිරීම ඔඇත්තු හිතනයට වැඩිය ගුඩාක් වෙනස්. හර භික්‍ෂූන් වහන්සේට අවාධයක් කරායිති දාදාවසේ මේ උපස්ථායක භික්‍ෂුව බැල්ලව මේක හැමදාම කරන්න බෑ. එනිසා මම නුවතුරු හදනවා මේ භික්ෂුව විතරඒ පෙන්නලා ලකුණදාගන්නේ කියලා උනුවතරක හැංගුවක්. හැංගුවර පස්සේ තමයි මේක වැරද්ධත්වයෙනවා කියලා දැනගන අවවාධ කරා යනුන්ගේව තමන්ගේ භාවයට පත්කරගන්න පා කුසීත වෙන්න පා කම්මැලි වෙන්න පා කියලා මේකට කිපු නමේ වතුර ටිකක් වෙනෙන් ඔච්චරක කිය වන්න ඕනද කියලා. නැමැත ගමේ පින්ඩ පාතේවැරන ගමනේ ආහාරයක් වනින් ප්‍රශ්නයක් නිර්මාණියම. උහන්සේලා පින්න පාතය වැඩීම අස්සමක මේ භික්ෂුව ලඟ ගෙදරකට ගේල්ලා කාශ්‍යප මහාරාතන් වහන්සේට අසනීපාය කියලා තමන් කැමිති ජාතිවුවකන කෑව. ඇද ඒක අදදන ගත්තා ඇ භික්ෂුව ගැලපෙන්නෑ නේද. හෙද එතකොට තමන්ගේ චින්තනයක්ත් හිතුනා මේ කාශප මහාරාතන් වහන්සේක පාර්ශවි මගින් චටි චටි වැරද්ද දෙකක් වුණා යාගේ දායෙකුගේ මං ඉල්ලං කෑාව කියලා ඔච්චර දෝගයන්න්න ඕනද. මේ විදියට ගින්නේ විනාසනෝන ජාති පොළු ගාලා පොලෝලින් මුගුරෝලින් විනාහස කරලාය පන්සලටම ගිනිි තිබ්බා. දැ මේක ඔහත්තුෝ කල්පනා කරන්න අපිනම් ජාති ජාතිවත් හිතන්නවත් නෑ කියලා. එහෙම සෙතවිල්ලක්වත් ඇති කරන්න අපි හදල දෙනවා කියලා නමුත් ඉංහතුනේ ඔහැත්වො එතැ හිට අනාම් ඔහත් ො සමල් පොයිට ේ දිය. ර අ එක දමයි ඇත්ත. අපේ පිට ප්‍රශ්නය තියන තාක්කල් අපි හිතනවා අපි මේවා කරන්න මෙහම මෙහෙමයි කියලා. ඔයත්තුන්ගේ ළඟ ඉඩම බොහොම සරුසාලට හැදෙනවන. ඒක මාලිගාව සතු ඉඩමක් නම් එදාට ඔයත්තු ඒක බුක්තිය සරිකරගරනම් ඉන්නේ අමතක වන. දැන්නම් අපේ මොන පාපයක්ද කියලා තමන්ට හිතනවා හැබ එක තමන්ගේ වෙච්ච දවසට තමන් එහෙමෙන වේ හිතන්න. තමන් තන් ඒවට ඔනොු රම් ඉඩන් තියෙනවන කියලා. මෙනි මේ ස්වභාව ඇත්තෙක් අපි ගනන් හදද්දී මේ මාතෘකා කරන්න දිච්ච ගාතාවේ සරලාර්ථය මෙ මහා පොලවේ සක්විති රජ සම්පත්තිය පුදුවගෙන ජීවත්වනනාට වඩ ස්වාර්ගයට යන ගමන වටිනවා. හෙද මේ ඔ පෝටම වැඩිය සෝවාංවුවීම වටිනවා. මේ හැම ප්‍රශ්නයක් තියෙන බව ඉන්නක. භවේ ඉන්න තාක් කල් මේ හැම ප්‍රශ්නය මතියන ව සමුගත්ත දවසට මේ කිසිදු ප්‍රශ්නයක් අපි පස්සෙ පන්නන්න නෑ එනිසාපි ආරාධනාය කුණා මේ හැමදනාටම. මහන් සිටුවරයෙක් විදිට ඔය ඇත්තුව අහල ඇති ජෝතිය ජටිල ධනමෙන්න්නක පූණවර්ධන මේ පිරිසට මේඋනු නොවන මසංකය ගණන් සම්පත් එපද වෙන්න නැත්තන් අමිත බෝගි බෝගයන්ගේ විනාසයක් අවද්ධාක්වත්තේ නැති මට්ටමත මහා ධනපතුව වෙන්න කවුරුත් කර ලදුන්නෙ නෑ කවුරුත් හේතු හෙදුවනෑ තමම්මයි පින්කරගන්න හේතු හදාගත්තේ. ඔයත්තවන්ටත්තේ වාසනාව තියනවා. ඔයත්තවුන්ටත්තේ හේතු හදාගන්න පුළුවන්. එලෙස හේතු හදාගැනීම සඳහා මේ ධර්ම දේශනා මේ හැම දෙනාටම ධර්මශක්තියක් ජීවශක්තියක් ජිය බලයක් වේවා කියන පාර්ථනා පිහිටවා ගැනිින්මු එසේ පාර්තනාවෙන් අද දවසේ මෙම ධර්මදේශනාවේ දායකත්වඇගැෙන කටවිසිුදු කරන පිරිසක්කන්නවා නාවල පිටිය රුවන්පුර අංක හැට දෙක නිවසේ පදිංචි GKV විමලාවති මහත්මිය විසින් ඇතුන් විශේෂ සරමුණත් තිබෙනවා වසර තිස්තුනකට පෙර මියගිය කේපී ජයසේන පියාට එවගේම ස්B සෝමාවති මවට වසර දහාටකට පෙරමියගිය කPී ගුණතලක සහෝදරය ඇතුළු මීගේ සිලු ඥාතයන්ට පුුණාන මෝදනාව සිද කිරීමත් මෙවර ශේෂත්තුව භාගයට පෙනී සිටින ජනිත් සඳරුවම් පුතුට සුජීවත්ත සිටින ස්වාමිපුරුසය ඇතුළූ දූදරුවන්ට සහ මුණපුුරු මිනිබිරියන්ට පවලේ හැම දෙනාට මාශුරවාද පතමින් මෙහි දායකත්වයගෙන කටුස්සදු කරන්නේේ වගේ මගෙත් අරමණත් තිබවා. SMP ලසන්ති මහත්මියගේ අගෝස්තු දහාට වනි දෙනට යදී තිබෙන උපන්දනයට හා අගෝස්තු විසි අටවනි දෙනට උපන්දනය සමරණ අනුර මාතරාරච්චි සොහයුරාට මල්ලිට සෙත්පාර්ථනා කිරීම එවගේ මාර්ධරණීය මෑණියන් වන ගලී ජයසුන්දරමෑණියන්ට සිරුඥාතින්ට සෙත් පාර්ථනා කිරීම හා නිදුක් නිරෝගී ච්චරජේවනය පාර්ථනා කිරීම මැයි දහවන දෙන, උපන්දිනයේ සැමරු අදරිනහිමෑණයන් වන පත්මා රණසිංහමෑණියන්ට සෙත් පාර්ථනා කරීම හා නිදුක් නිරෝගේී සය පාර්ථනාව මීට වසර තුනකට පෙර වලස්මුල්ල ගලහිටිය ්‍රණගිරි නිවසේ පදිංචුවය සිට නැසේගිය සිරිසේන මාතරාරච්චි පියානන්ට හා මෞපය දෙපාර්ශයේම වර්ග පරම්පරාගත, නැසේගේසිු ඥාතිීන්ට පුഞාන ොදනාව සිදකිරීම ඔවං අරමුණ වෙනයි වගේම. අමරකාවේ ලාස්වේගාස්ට් නුවරවාසය කරන සුමිත්‍රා කළුතොට මහත්මිය නැසේගිය ගුණවති කළුතොටමෑනියන්ට මාර්ටින් සිල්ලාපියාණන් ඇතුළු වර්ග පරම්පරාගත්ත මීගේ ඥාතයින්ට පුුණ්ඥානු මෝදනාව සිද කිරීමත්. අනුර කපුගම ස්වාමිපුරසියාටත් දිදුල කපුගම පුතුනුවන්ටත් නිදුක් නිරෝකීස්ව දීර්ඝාවශ පාර්තනාන් කිරීම සහ පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවාය පාර්ථනා කරමින් මෙහි දාකත්වගෙන කටු ස්ුදු කරනවා අත්දේශනා කරපු අපටත් නැත්ත ෆෙම් කාරය මණ්ඩලේ ඇතුළු ලෝකවක්සී සෙලු සත්හ ප්‍රජාවටම උතුම් චතුරාර් ඇතති ධරම අවබෝධ වේවා කියෙන පැතුමෙන් මෙහි දායකත්වය ගෙන කටි ස්සුදු කනති අද දවසේ දායකත්වයන් ගෙන කටයුතු සිදු කරන පින්වතුන්ගේ උපන්දින සමරණ පින්වතුන්ට පින්වතින්ට සුභම සුභ පන්දින වේවා. නිදුක් නිරෝගේ ස්වච්චරජීනය සැලසේවා, තමන්ගේ නමි මියගේ සියවලු ඥාතීන්ට මේ පින් සැපෙන් සැපේ පිණිසවේවා අපි හැමදනාටවා. අප හැදුවැඩු දෙමාපියන්ටත් නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් නමි මියගේ සමස්ත. ඥාති මිත්‍ර බන්ධු සමාගමටත් සැපෙන් සැපේ පිණිසවේවා කියන අදහසිං දෙවයාන්ට ඥාතීන්ට එකටම පුුණ්ඥාන මෝදනාව සිදකරමු. කා සచමట දවානාග මහිදිka punyantanganmdhiwa cerangరkantu sasanang cerangrak kantu දsanan cerang kantuansaදාti Idha me nyatiang hottu su kita huntu nyaataයෝ Iధ me punyakam mangaස wakkaාවහ හෝතු සදුुකා පmuచතු හැමද නාටම මාශංෂනය කරන ගන්නහෙළෙන් හුස්මරයිලකට පාසා තබන පියවරගර පාසා නිතිආරක්ෂාව ස්‍යතසාන්තයේ සැලසේවා සෙත්තේවා කියල හැමදනාටම සම්මාන් සබුදු සරණයි.